ලම්බකරණයාගේ කතාව උතුම් හෙළදිව වසන මිනිසුන් අතර ප්‍රකට වූ මහා සුම්ම නැමැති මහා ධර්ම කතික තෙරුන් වහන්සේ නමක් විය. රජතුමා ඒ තෙරුන් වහන්සේ ලවා වෙස්සන්තර ජාතකයේ දේශනා කරවි. එක් ලම්බකර්ණ වංශික එල්ලෙන කන් නැති කුල පුත්‍රයෙක් තමාගේ අඹ දරුවන් සමග ඇතිරිලි කම්බිලි පලස්සාදියෙන් යුත් වාහනයක නැගී බණ ඇසීම සඳහා ආවේය. ධර්ම කතිකයන් වහන්සේ පළමුවෙන් වෙසතුරු රජුගේ දන් දීම ගැන කීය. එයසා ලම්බකර්ණ තෙමේ තමාගේ ආභරණ දන් දුනි. දරුවන් දන් දීමේ කොටස කී විට තමාගේ දුවක් දන් දුනි. මාත්‍රි දේවිය දන් දීමේ කොටස කී විට තමාගේ භාර්යාව දන් දුනි. සියල්ලදී පසුව ධර්ම කතික තෙරුන් වහන්සේ ඉදිරියේ බිම වැදිර මාද 16 කොට දෙමි කීය. ඉක්බිති තෙරුන් වහන්සේ මහ වැස්සක් වස්සන්නාක් මෙන් දහම් දෙසීය. අවසන්හිදී ලම්බකර්ණ තෙමේ තමා දුන් දේට වටිනා ධනයදී සියල්ල නිදහස් කොට ගත්තේය. මෙසේ නුවණැත්තෝ භෝගයන්ගේ සාරය ගනිති.